විස්සයි විස්ස ලොක්කුසලාන තරංගාවලියේ ආරම්භක තරගයේදීම පාකිස්තානු පිළ හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දියා පිළේ සිටින එකම මුස්ලිම් ක්‍රීඩකයා වන මොහොමඩ් ෂාමිට සමාජ මාධ්‍ය ඔස්සේ දෝෂාරෝපණ වර්ෂාවක් එල්ල වී තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර පෙරදා පැවති තරගයේදී පාකිස්තානුව කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබා ගත්ත. පාකිස්තානු පිළ කඩුලු 10කින් තරඟ ජය ගැනීමත් සමග ඉන්දියාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා පැවති බවත් වාර්තා විය. මෙය ලෝක කුසලාන තරඟාවලියකදී ඉන්දියා පිළ හමුවේ පාකිස්තානය ලබාගත් පළමු ජයග්‍රහණයයි. පාකිස්තානය 1947 දී ඉන්දියාවෙන් බෙදී වෙන්වීමෙන් පසුව අසල්වාසීන් අතර යුද්ධ තුනක් පැවැත්වී තිබේ. එබැවින් ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරඟ පැවැත්වෙන සෑම අවස්ථාවකදීම දෙරටේම ක්‍රිකට් ලෝලීන්ගේ ලේ රත්වීම සාමාන්‍ය තත්ත්වයකි. පාකිස්තානු ක්‍රීඩකයන් තමන්ට වඩා ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ බව ඉන්දියා නායක විරාට් කෝලි පිළිගන්න නමුත් ඉන්දියා පිළේ පරාජයෙන් පසුව ඉන්දියානුවන් සියලු දෙනාගේ ඉලක්කය වූයේ 31 කැවැති මොහොමඩ් ෂාමිය. මොහොමඩ් ෂාමි ද්‍රෝහියෙක් බවත් ඔහුව ඉන්දියා කණ්ඩායමෙන් පන්නා දැමිය යුතු බවත් කියමින් ෂාමිගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුමට පණිවුඩ සිය ගණනක් එවා තිබුණි. ඉන්දියාව වෙනුවෙන් පන්දු අර 3යි පන්දු 5ක් යවු මොහොමඩ් ෂාමිගෙන් ලකුණු 43ක් උදුරා ගැනීමට පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන බාබර් රසම් සහ මොහොමඩ් රිස්වාන් සමත් විය. කෙසේ වෙතත් තවත් පිරිසකගේ අදහස වන්නේ මොහොමඩ් ෂාමි වෙනුවෙන් ඉන්දියා කණ්ඩායමේ සිසු ක්‍රීඩකයන් නැගී සිටිය යුතු බවයි. ඉන්දියා කණ්ඩායම වෙතටයි ඔබේම කණ්ඩායමේ සගයා වෙනුවෙන් පෙනී සිටීමට බැරි නම් කළු ජීවිතත් වටිනවා කියමින් ඔබලා දන බිම තබා ගැනීමේ කිසි තේරුමක් නැහැයි මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයේ හිටපු ප්‍රධාන ඇමති ඔමාර් අබ්දුල්ලා මහතා ට්විටර් පණිවුඩයක් තබා තිබුණි. මේ අතර වාරයේදී පාකිස්තානයේ ජය සමරමින් ඉස්ලාම්බාද් සහ කරාචි නගරවලදී වෙඩි තැබීමද පැවැත්විණි. මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දු කාශ්මීරයේ රතිඤ්ඤා දැල්විණි. මේ අතර බංග්ලාදේශයේ දකුණු පළාතේද තරංගේ නර්බමින් සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකුට ඉන්දියා ජාතිකයන් පහර දුන් බවටද මාධ්‍ය වාර්තා පළ විය.